මේ විනාඩි 12 ප්‍රශ්නකට විනාඩි 20 වොයිස් මේල් දෙකක් පළ කරා ඒ දෙකම පළ කරන්න කලින් විනාඩි 20ක් විතර කතා කරලා අවසන් වෙනකොට පළ කරන්න කලින් කට් වෙනවා කියලා කියන්නේ කවුරු හරි කෝල් එකක් ගන්නවා අද අද විශේෂ දිනයක් නිසා අම්මා තාත්තා ගන්නවා තව කවුරු හරි ගන්නවා මේ වගේ දිනයකට නිකන් හෝ අන්නෝ නම්බරයක් හරි ඇවිල්ලි වෙලා මේ වොයිස් මේල් දෙකක් තුනක් විනාශ කරලා දා මාත් එක්ක ෆෝන් වලින් කතා කරන එක තියෙන්නේ ඒක අනාගතයට ගන්න එක වෙන අනාගතයට බොහොම ඈතකදී ගන්න එකක් වෙන ෆෝන් වලින් කතා කරපු ඩයලොග් තියෙන්නේ මේ ඩයලොග් එක තියෙන්නේ මේ ඩයලොග් එක පිට වුණොත් ලෝකෙ පුරා විහිදේ රෙකෝඩින් එකක් නෙමෙයි මේක ෆෝන් එක අරගෙන කවුරු හරි කතා කරොත් එහෙම ඉස්සර කතා කරනවා පැය 8 10 12 අම්මෝ අම්මෝ කියලා හිතන උම්මගේ කට පොලිස් කරේ නැති වෙනව අරවයි සියල්ල තිබුණේ මහා දහම් පදවේ මහා දහම් පද කතා කරන්නේ ගාතාවක් වෙනවා එක දිගට පැය 8 කතා කරලා තියෙන එක දිගට නතර නොකර එක දිගට පැය 8 කතා කරලා තියෙන පැය 8ක් අහගෙන හිටපු එක ඈයුම් ඇරර බලාගෙන ඉඳලා තියෙන මට ඈයුමක් යනවාද කියලා උදේ පාන්දර මූ කිව්වේ මට මේක වෙයි රෑ පටන් ගත්ත කතා කරන්න උදේ පාන්දර මූ මට කිව්වේ මං ඈයුම් ඇරර මහින්දාගේ කතා වහගෙන හිටියා මහින්දායට ඈයුමක් ගියාද කියලා මං බැලුවා ඔන්න බලාගෙන හිටපිටි ඉතින් මේව ඩයලොග් වෙයි ඒ ඩයලොග් රෙකෝඩ් වෙන්නේ නැවනොයි මොකෙක් හරි එකෙක් ඇවිල්ලා निकम मगे काले वेस्ट कर मगे बहो वोइस मेल बहो धर्म पद थवत्ति पोने के सिग्नल लाइन ऑफ कर एयरपोर्ट मुद्दागन मम रिकॉर्ड करती वे नमत कर्ण रिकॉर्ड इन कातरट यमे पेन्नोत्ते हेम कोल आकारेट अन्नो नंबर बलिंगे नो दवास देखा पितर एहमेवा නැක යන්නේ සිම් එකත් එක්ක කවුරු හරි ගනුදෙනුවක් කරන වෙයි සිම් එකත් එක්ක අන්නෝ නම්බර් එන එහෙම ඒවත් තියෙන ඒවයි අතරෙත් මම අනේ විනාඩි 10 15 රෙකෝඩ් කරපු වොයිස් මේල් එකක් චොස් කරලා නැති වෙලා යන ඉතලම මේ මට වෙන දේ ගැන කියලා තිබිය යුතු වෙනවා අහලා තියෙන්නේ ප්‍රශ්නේ කුල පුත්‍රයෝ කියන්නේ කවුද බුද්ධ පුත්‍රයෝ කියන්නේ කවුද ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා කුල පුත්‍රයෝ කියලා කියන්නේ කුලය තෝරාගත්ත පුත්‍රයෝ වෙන එතෙන්ට ගිහිල්ලා තමයි යමක් කරගත යුතු වෙන්නේ එතෙන්ටම ගිහිල්ලා තමයි යමක් කරගත යුතු වෙන්නේ දැන් සාරිපුත්‍ර කුලය තෝරාගෙන තියෙන්නේ ශාක්‍ය කුලය වෙන එතෙන්ට ගිහිල්ලාම තමයි ආ සතරෙන් එතර වීමේ කතාව අසාගත යුතු වෙන්නේ රහත් වී යුතු වෙන්නේ එතනදී කුලය තෝරාගෙන එදා ශාක්‍ය වංශිකයෝද ශාක්‍යමනු බුදුරදුන් පරිනිර්වාණයෙන් පසු වසර 1250ක් යනතෙක් ලෝකවැසියෝද අරගෙන අවිල්ල තියෙන්නේ ශාක්‍ය කුලය වෙන අන්න කුලය අරමුණු කරලා ආපු කට්ටියන්ට කුලයේ කුලගොත් පතගොත් සියල්ල තේරුම් අරගෙන යන්න පුළුවන් පිට වෙන්න පුළුවන් හැකියාව තිබුණා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ කිසිදු කුලයක් නැති උන්ගෙන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන කිසිම කුලයක් නැහැ අපේ කුලේ තියෙන අපේ කුලේ ගොයිගම කුලේ ඔන්න ඔයගේ කුල තියෙන එහෙම කුලයකට ආපු කෙනෙකුට බුද්ධ පුත්‍රෙක් කියන්නේ කවුද කුල පුත්‍රෙක් කියලා කියන්නේ කවුද කියලා තේරෙන්නේ නැති වෙයි බුද්ධ පුත්‍රයෙක් කියලා කියන්නේ තථාගත කෙනෙක් ගාවට ගිහිල්ලා රහත් වෙන අයට වෙන බුද්ධ පුත්‍ර සාරිපුත්‍ර මේ කට්ටිය බුද්ධ පුත්‍ර වගේම කුල පුත්‍රයනුත් වෙන කුලයට සහභාගී වෙච්ච කට්ටිය කුලයට සහභාගී වුණු අපි රහත් වෙන අරමුණු කරේ ශාක්‍ය මුනි කුලයෙන් වෙන අන්න කුලය හොයාගෙන ආවා
කුලය හොයාගෙන ආපු සියලු දෙනාම කුල පුත්තු වෙන. ශාක්‍යමුනි බුදුරජුන් සමග සටන් වදින්න කුලය හොයාගෙන ආවා. ඒ කුලය තුල දේවදත්ත අසංකීය කල්ප ගණන් ඇවිදලා තියෙනවා. ඒ කුලය තුලම ඒක තුලම මෙතන ඇවිල්ලා බුද්ධ කුලයක් ඇත්තේ නැති වෙනවා. මෙතන බුද්ධ පුත්‍ර එක් පහළ වෙලා බුද්ධ පුත්‍ර බුද්ධ පුත්‍ර අවලෝකීතේශර අයස්මතිය කියලා ඔහුට කියනවා. බුද්ධ පුත්‍ර අවලෝකීතේශර ලෝ පහළ වෙනවා. පහළ වෙලා ඉවරලා මතු බුදුන්ගේ කුලය මොකද්ද කියලා හරියට අවබෝධ කරගෙන එහි පස්පව් දසා කුසල් කරන මිනිසුන් නැත කියලා දැනගෙන අනේ කුලයට අවශ්‍ය පසුබිම මෙහි නිර්මාණය කළ යුතුය. මම කරන්නේ ඒක. මම තමයි කියා දිය යුතු වෙන්නේ මේ කුලපුතුන් කියලා කට්ටියක් ඉන්න කවුද ඒ බෝසතුනේ. කුලපුතුන් කියලා කියන්නේ කුලය අරමුණු කරන් උපදින අය වෙන. මේ පුතුන් පැමිණ තියෙන්නේ මතුබුදුන්ගෙන් විවරණ ලබන්න වෙන. මතුබුදුන්ගෙන් විවරණ ලබන්න. කුමන හෝ දෙයකට විවරණ ලැබීමට හැකියාව තියෙන. සාරිපුත්‍ර තත්ත්වෙට අගසවු තත්ත්වෙට අන්න එතන විවරණ තියෙන. ඒ කුලය තෝරාගෙන ගියපු නිසා ඒ කුලපුතුන් කුල දූවරුන් ඒ වටපිටාව පුරා පහළ වෙනවා. දැන් මෙහෙ බෝසතුන් ඇවිල්ලා කට්ටියන්ට කියනවා නිවන් දකින්න කියලා. ඒක නිකන් දෙන රිසර්ච් එකක් වෙන. පොඩ්ඩක් පරීක්ෂා කරන්න දෙන්න. දුන්නයින් පස්සේ මේක අරන් බුදු වෙන්න යන උන් ඉන්න උන්ගේ ගව තද්දාව නැති වෙනවා. එතකොට උන් කුලයට ඇතුල් නොකළ යුතු වෙනවා. මතු බුද්ධ කුලයට බ්‍රහ්මදත්ත කුලයට ඇතුල් නොකළ යුතු වෙනවා. මෙතන බුදු වෙන්න ගියපු උන් මතු බුදුන් දකින්න බැරි උන් වෙන. 180 අරන් බුදු වෙන්න ගියපු උන් මතු බුදුන් දකින්න බැරි උන් වෙන. ඒ උන්ගේ බුදුන් ඉන්න තැනත් මට පේනවා. එයත් බුදු වෙන්න ඉන්නේ මේක ඇතුලේ වෙනවා. ඒ කියන්නේ මාත් එක්ක ඉන්නු. මෙතේ බුදුන් ළඟට බුදු වෙන්න ඉන්න කෙනා ඉන්නේ. අන්න එයාගේ ගාවට ගිහිල්ලා මෙහෙ මේ 180 හරහා අග්‍රසාවක වෙන්න ආපු කෙනාට ඇත්තටම අන්න සිංහ කුලය තියෙනවා. මහාසත් සිංහගේ කුලය තියෙනවා. ගිහිල්ලා උප්පත්තිය ලැබලා මෛත්‍රී සිංහ නමින් බුදු වෙන වෙලාවට ඒ සිංහයන්ගේ කුලයට ඔබ සහභාගී වෙලා මෙහි සාරිපුත්‍ර වෙන්න ගියපු කෙනා සහභාගී වෙලා ඇත්තටම එතන අග්‍රශාවක විය යුතුයි. ප්‍රඥාවෙන් අගසව් ප්‍රඥාවෙන් අග්‍රපුත්‍රය මේ කියලා කියනවා. ඉතින් විවරණ ගන්න කුලය හොයාගෙන යා යුතුයි කියලා කියනවා. බුද්ධ කුලය හොයාගෙන යා යුතුයි කියලා කියනවා. ශාක්‍ය කුලය ශාක්‍ය වංශය ඊට පස්සේ ධක්මදත්ත වංශය තාම තියෙන. ධක්මදත්ත වංශය තාම ඉන්නේ. භද්‍ර කල්පය අවසන් වෙනකම්ම තියෙනවා. මේ ලෝකේ තියෙන දියුණුම යුගය හදාගෙන බුදු වෙන කෙනෙක් මෛත්‍රී බුදුහාමුදුරුවෝ. මේ ලෝකේ තියෙනවා තිබුණා වූ මෙතෙක් තිබුණා වූ නොදුටු දියුණුම යුගය හදාගෙන බුදු වෙන කෙනෙක් මෛත්‍රී බුදුහාමුදුරුවෝ. මේ මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ ශේත්‍රයට කට්ටි ඇතුල් කිරීම සඳහා මෙතෙන්ට ආවට මේක අර ප්‍රථමව අහන වෙලාවේ කට්ටියන්ට සද්දාවක් තිබුණේ නැහැ. උඹ කොහොමද බුද්ධ පුත්‍ර වෙන්නේ, මෛත්‍රිය වෙන්නේ? කිසි ප්‍රශ්නයක් ඇහුවේ නැතුව ගත්ත 180 වරෙල මේක කතා කියලා දෙන්න. අනේ ඕන්නේ මේක විතරයි අපිට අඩු වෙලා තිබුණේ කියලා අරන් ගියා. ඒ කට්ටිය කුලය තෝරාගෙන ආපු කට්ටිය නෙවෙයි. ඒ කට්ටිය ඇවිල්ලා තියෙන අනාථ වෙන්න. මේ කට්ටිය අනාථ වෙන්න ආපු කට්ටිය වෙනු. එක වචනකින් හානි වුණොත් එහෙම දොරටුව දීපු කෙනාට ආයි වෙන දේ කියන්න ඕනේ නැති වෙන. අන කුලපුතුන් කුල දූවරුන් ඒ ගැන දන්නෝ වෙයි. කුලය අරමුණු කරන් උපදින උන් ඒ ගැන දන්නෝ වෙයි. අපි මදුබුදුන්ගේ පාම් වලට ගිහිල්ලා හරියටම බුදු වෙන තැන අපේ S2කින් බලාගත යුතුයි. S2කට පෙන්නන වෙන බුදු වෙන තැන. සාරිපුත්‍රලාට එහෙම. ඒක ඉතින් බොහෝ දුරකින් තියෙන එකක් වෙයි. මෛත්‍රිය දැන් බුදු වෙන එක පෙන්නුව වෙන ගෞතම බුදුහාමුදුරුවෝ. මෙන්න මෙහෙ මේ බුදු වෙන්න තියෙන්නේ. Power off. මේ විදිහටේ බුදු වෙන්න තියෙන්නේ කියේ. නමුත් ඔහුට එතන බුදු වෙන්න බැරි වුණාට ඒ බුදුන් වහන්සේ තනෝ නිර්මාණය Tamanට කරන්න පාරමිතා ඇත කියලා තේරුම් ගත්ත වෙන්නේ. මේ මෙතනින් එහා පැත්තේ මම තමයි බුදු වෙන්නේ.
නමුත් මම එක සැරේට ඇවිල්ලා බුදුකය තෝරාපත් කරගෙන මෙතන මේක පුරා තිරිසන් ලෝකයක් නිර්මාණය කරගෙන බුදු වෙනවද නැත්නම් ඒ කොන්දේසි වලට අනුකූලව දන්නවනේ මෛත්‍රී බුද්ධ ශේත්‍රය ඇතුළේ ඉන්න කට්ටිය කවුද කියලා පස්පව් දසා කුසල් වලට සහභාගී නොවන කට්ටිය කියලා ඒක ඇතුළේ ඉන්න කට්ටියන්ට තියෙන ලෙඩ දෙක ගැන අහලා තියෙනවා කන එකයි රෙන එකයි විතරක් කියලා කියනවා ලෙඩ දෙකයි තියෙන්නේ 180 භූමිය ඇතුලේ තියෙන ලෙඩ දෙකක් වෙන. ඊට වැඩි ලෙඩ තියෙන්න බැරි වෙයි. කෑම සහ මල පහ කිරීම. ඔච්චරයි ලෙඩකට තියෙන්නේ. වෙන ලෙඩ නැති වෙන. එතකොට ඒකේ දොස්තරවරුත් නිකන් අඩුයි වගේ එකක් තියෙනවා. වැදගත්. එතකොට මෙතන වෘත්ති වලට කෙලවෙන එකක් තියෙනවා රාක්ෂයෝ මේක පුරා ඉන්නවා. මේ කිසිවෙක් මේක තුල ඉතුරු නොවිය යුතු වෙන අර බුද්ධ ශේත්‍රය හැදීම සඳහා මේ මින් මතු වසර 7500ක් ගිය තැන 180 හරහා බුද්ධ ශේත්‍රයක් හැදේ ලෝකේ ඒක ඇතුලේ සංක රජු පහල කරන් බ්‍රහ්මදත්ත පරම්පරාවේ ඉන්න පුරෝහිත කෙනෙක් බ්‍රහ්මදත්තා නම් බැමිණියකට මේ කුමරු පහල කරන පහල කරන වෙලාවට සියලු දෙනාට සත්මහල් ප්‍රාසාද තිබිය යුතු වෙන කුලය කියන්නේ ඒකට වෙයි කුලය තෝරාගෙන ආපු උන්ට සමහරක් ඇවුන්ට කුලය අකුල් පල්ල වෙන්නේ තියෙනවා සමහරක් උන්ට ඉතින් කුලය භාරද්වාජ කුලයට ආවොත් හරියට බ්‍රහ්මදත්ත කුලයට ආවහා සමානයි භාරද්වාජ කුලය කොහෙද තියෙන්නේ භාරද්වාජ කුලය තියෙන්නේ සාරිපුත්‍ර බුදු වෙන කුලය භාරද්වාජ වෙන එහෙ තියෙන්නේ වීර ශේෂ්ත්‍රයක් කියලා කියන වීර ශේෂ්ත්‍රය තුල ඉන්න බෝසත්තුරු අන්න ඒ බෝසත්තුරු මෙහෙ නිර්මාණය කර ගැනීම සඳහා මම අවලෝකීතේශ්වර නමින් වැඩම කළා ලෝකෙට දොරටු විවුර්ත කරාවෙන් මතුබුද්ධ ශේත්‍රය මං ඒකාන්තම වසර 30ක් ඇතුළත ලෝකයේ තුල නිර්මාණය කරන මතුබුද්ධ ශේත්‍රය 180 වීසපත හැරුණකොට වෙන වීසපත් තියෙන කිසිවෙක් ඉන්න බෑ ලෝකෙට වෙන වීසපත් තියෙන කිසිවෙක් ඉන්න බෑ ලෝකෙට අන්න ඒක මං නිර්මාණය කරනවා එතකොට අන්න බ්‍රහ්මදත්ත කුලය මහ පොළොවේ තුලින් තිබුවෝ බ්‍රහ්මදත්ත කුලය එතන ඉඳලා දියුණුම දියුණු යුගයක් මේ මහා පෘථුවියේ මෙතෙක් නොදිපි දියුණුම දියුණු යුගයක් ඉස්සරහා වසර 7500 තුල හැදෙන්න තියෙන. ඉදිරි වසර 7500 තුල නිර්මාණය වෙන්න තියෙනවා සංකප්පපුර සංක රජතුමාට සක්විති රජ පදවිය ලැබෙනකොට බ්‍රහ්මදත්තාරම් බැමිණියකට පුරෝහිතගෙන් හම්බ වෙනවා කියලා කියන පුත්‍ර කුමාර රත්නය පුත්‍ර කුමාර රත්නය ඒ පුත්‍ර කුමාර රත්නය ලෞතර බුදු වෙනවා කියලා කියන පින් කුසල් අරගෙන ආයුතුයි කියලා කියන සමස්ත ලෝකෙම හිඟන නොවන தත්තට හදාගෙන බුදු විය යුතුයි කියලා කියන එතකොට අර ගෞතම බුදුහාමුදුරුව මෙහි ආවේ ඒ తాවකාලිකව ඇවිල්ලා ගිය ගමනක් වෙන ශේස්ත්‍රේ බුදුන් ගෙනවෙන කාශ්‍යප බුදුහාමුදුරුව ඒ తాවකාලිකව ඇවිල්ලා ගියපු ගමනක් වෙන දියුණුවක් ඇත්තේ නැති වෙයි බුදු වෙන්නම අකුල් පල්ලෙ වෙන ප්‍රඥා බුදුවරු පැහැදිලිය කොච්චර රාජමාලිගා තිබුණා බුදු වෙන්න තියෙනම අකුල් පල්ලෙ වෙන ප්‍රඥාවෙන් අධිකව බුදු වෙන අය බුදු වෙන්න ආසනම් යා යුතු වෙන්නේ තින්ට වීරිය අධිකව බුදු වෙන අය වීරිය අධිකව බුදු වෙන අය භූමියද වීරියෙන් පූර්ණ කරගෙන රජපතාක නංවගෙන සත්මහල් ප්‍රාසාද වලට වැඩිය දේවල් නිර්මාණය කරගෙන බුදු විය යුතුයි කියලා කිව්වා. නැතිනම් සත්මහල් ප්‍රාසාදය මං හිතන විදිහට සංකප්පපුරේ තියෙනවා කුඩාම ප්‍රාසාදය වෙන්න ඉඩ තියෙනවා. එදාට මීටර 1000 1500 ගොඩනැගිලි තනිල තියෙන්න ඉඩ තියෙන ලෝකය පුරා එදාට අවම තත්ත්වය දුප්පතාට තියෙන්නේ මොකද්ද දුප්පත් අයට තියෙන මොකද මහල් ප්‍රාසාද වෙන ඒ කට්ටියන්ට සැප පහසුකම් සියල්ල ස්වයංක්‍රීය නිර්මාණ වෙයි අතුපතු ගන්නෙත් සමහර විටක සේවකයෝ නොවෙන්න ඉඩ තියෙන ඒ කාලෙ වෙනකොට ඒ සියල්ල නිකන් අරන් කන්න පුළුවන් හැකියාව මස් මාංශ ඒ රස අවශ්‍ය නම් ඒව හැදිලා තියෙන. සතුන් මරන්න නැතුන සතුනුත් ඉන්න. ඒවත් තියෙන. ජෛව විවිධත්වය ඒවත් තියෙන.
අර මිනිස්සුන්ගේ දියුණුව දැන් ඒක තියෙනවද කියලා අහනවා. දැන් නම් ඒක ටිකක් අමාරුවෙන් හදලා තියෙනවා. නමුත් ලංකාවේ ඒක ඇත්ත නැති කි. ලංකාවේ කිනේ. ඒ කියන්නේ පිටරටවල වල ඔය ඩුබයි වගේ රටකට ගියන් පස්සේ බුදු අම්මේ කඳු වගේ හොඳ බිල්ඩින් කඳු වගේ ගිහලා බලන්න කියලා කියනවා ඩුබයි පෝන් එකේ. නැත්තම් සල්ලි වියදම් වෙන. ඒ වායේ පරිසර සම්පූර්ණයෙන්ම මේ කොළ පාට කරලා තියෙනවා. මල් වවල තියෙනවා, තනකොළ වවල තියෙනවා. පැය තුනෙන් තුනට අනිවාර්ය වතුර වෙනවා. ජල බිඳු තාක්ෂණයෙන් අරව නඩත්තු කරගෙන සිටිය යුතුයි. ඒ තරම් වතුර පොහොර අවශ්‍ය වෙනවා ඒකට. දැන් අන සංකප්පපුරේ වගේ එකක් හැදිලා තියෙනු ඩුබයි වල. නමුත් ඔතන නෙවෙයි ඒක හැදිය යුතු වෙන්නේ. ඉන්දියාව තුල. ඔන ඔතෙන්ට කිට්ටු වෙන කට්ටිය තමයි මෙතන අර පෙරලිල්ලට ආව කියලා කියන්නේ. පෙරලිල්ලට. සද්ධාව පෙන්නගෙන ප්‍රඥාව පෙන්නගෙන විරිය පෙන්නගෙන මෙතෙන්ට ආව කියලා කියන්නේ පෙරලිල්ලට වෙන. පෙරලීම සඳහා. නමුත් මේක තථාගත කෙනෙකුගේ දොරටුවක් කියලා කට්ටිය දැනගෙන තමල්ල තථාගත වෙන්න ගියාවි. ඒ කට්ටියන්ට මම නිසා මෙහෙ ලෝකේ සෞම්‍ය වුණාට ඊගාවට සෞම්‍ය නැති වෙයි. සද්ධාව පිළිටව ගත්තේ නැත්තම් මේ දොරටුවෙන් වුණත් නිවන් දැකලා හිටියත් අනිත් පැත්තට තියෙන නිරේ වේ. ඔන්න මේ කට්ටිය ඇදලා ගැනීමට හැකියාවතන මෙහි සාරිපුත්‍ර වෙන්න ගිහපු කට්ටිය ඉන්නේ. ඒ කට්ටිය ඇදලා ගැනීමට හැකියාව තියෙනවා මෙතේ බුදුන් ළඟට බුදු වෙන කෙනාට. ඇදලා අරගෙන ගිහලා වරෙල්ලා මෙන්න මෙතන රහත් වෙන මට කයක් තියෙනවා බුදු කය බුදුහාම මෛත්‍රී බුදුහාමුදුරුව ළඟට ඔකක් ගන්න නැති වෙනවා මෙහි බුදු වෙන්න ගිහපුවා. 180 අරගෙන 180 දැකලා බුදු වෙන්න ගිහපුවා වුන් ළඟට ඔකක් ගන්න නැති වෙනවා මෛත්‍රී බුදුහාමුදුරුව සුදුස්ස නොවේ. මෙන්න මේ ඇවිල්ලා තියෙන සුදුස්සෙක් වෙනවා. කුල පුතෙක් කියන්නේ කවුද? බුද්ධ පුත්‍රයෙක් කියන්නේ කවුද? කුල පුතෙක් කියලා කියන්නේ කුලය තෝරාගෙන බුදුන්ගේ ගාවට ගිහිල්ලා විවරණ ගන්න කෙනෙක්. ශාක්‍ය කුලය තෝරාගෙන ඇවිල්ලා කට්ටිය විවරණ ගත්ත වෙන්නේ. සාරිපුත්‍රලා අවසන් කියන විවරණේ ගත්තේ කොතනින්ද කියලා අහන ශාක්‍ය කුලයට ඇවිල්ලා වෙන්නේ. අවසන් කියන සසර ගමන අවසන්, සතර පා ගමන අවසන්. එතනින් යහපතේ වැඩ තියෙන සාරිපුත්‍ර ඕන්නම් කරන්න පුළුවන් නැත්තම් ඉවරයි කියන එක සනාථ කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක ප්‍රශ්නයක් නැහැ. මම කොහොමද දන්නේ වෙනව ඔබට ප්‍රශ්නයක් නැහැ කියලා. ඊට පස්සේ බුද්ධ ශේත්‍රය නිර්මාණය කරලා පෙන්වන තමන්ගේ බුද්ධ ශේත්‍රය තමන් බුදු වෙන තැන පෙන්වන ඔයන උලුප්පල පෙන්වන ධම්ම සභා මණ්ඩපේටම පෙන්වන ඔය ඔක්කොටම පෙන්වන. අනේ සාරිපුත්‍රත් දකින්න සද්ධර්ම පුණ්ඩික සූත්‍රය සද්ගායනා කරමු. සාරිපුත්‍රත් දකින්න වෙනවා භාරද්වාජ කුලය තුල උප්පත්තිය ලැබල වසර 18000ක් කාලයක් ගෙදර තුල ඉඳලා ඊට පස්සේ තම දේශයේම බුදුවන්නේ කියලා කියන. තම දේශයේ ලෞතුරා බුද්ධත්වයට පත්වන්නේ කියලා කියන. පත්ම ප්‍රභා හාරිපුත්‍ර තාම ඔහි මෙහි. එහෙ තියෙනක මම මෙවාට පෙන්වුවට උලුප්පල ඔහි තාම මෙහි. ඔබටත් කුලයක් තියෙනවා. සියලු බුද්ධ පුත්‍රයින්ට කුල පුත්‍රයින්ට තවත් කුලයක් තියෙනවා. ඒක බුද්ධ කුලය වෙයි. බුද්ධ කුලය හොයාගෙන යන ගමන් බුදුවරු මුණ ගැසි ගැසි බුද්ධ ශේෂ්ත්‍ර වලට ප්‍රවිෂ්ඨ වෙවි. කුලය තෝරාගෙන මේ බුදුහාමුදුරුන්ගෙන් මම අහගන්න ඕන මගේ අර බුද්ධත්වයේ තියෙන තැන බලාගන්න. ඒක අසාගත යුතු විරෝ ගිහිල්ලා සාරිපුත්‍රලා අහනකොට අනේ අපි බුදු වුණා නෙවෙයි කියලා තේරෙනවා. හැබැයි මෙහෙ ඉන්න මෙහෙ සාරිපුත්‍ර වෙන්න ගියපු දෙන්න ඒ දෙදෙනා කවදාවත් මෛත්‍රී බුදුහාමුදුරුන්ගේ පාමුලට නැවත එන්නේ නැති වෙයි. එන්න බෑ. ඒ දෙන්නට එන්න බෑ. නැවත ඒ කට්ටියන්ට එන්න විවරණ තියෙන මේක අහගෙන යනවනම් රිජෙක්ට් වෙලා ඉවර වෙනව අවලෝකීතේශ්වරට කාලකන්ණියයි කියාගෙන පිට වෙච්ච අග්‍රසාවක කෙනෙක් හිටියේ. මං අහන්නේ ඔහු කුලයක් ගැන දැනගෙන ආපු එකෙක්ක ඈ අඩු ගානේ පෙරබුදුන්ගේ කුලයක්වත් දැනගෙන ආපු එකෙක්ක නැහනේ. මතුබුදුන්ගේ කුලය බ්‍රහ්මදත්ත කුලයක්වත් දැනගෙන ආපු එකෙක්ක නැහනේ. මෙතන ආවා ඌටත් හරියට කුලයක් නැතුව කුලවන්තෙක් වෙන්න ගියාවෙත් අවසානට සිද්ධ වුණේ මොකද්ද? අවසානට සිද්ධ වුණේ සමස්ත ලෝකෙම 180ට එනවා.
එන දවසට උඹ මෙතන පණ්ඩිතයෙක් නොවෙන්න කියලා වචනය අහගෙන පිට වුණා. සමස්ත ලෝකෙම 180ට එනවා. කොච්චර උඹලා වැහුවත් අරගෙන අපි දුන්නොත් එපා බක් දෙන්න. මේක දෙන විදිය පේන්නේ නැද්ද කියලා අහන ස්මූත්ලි. අද මට එක්කෙනෙක් කියනවා මේ ඔහේගේ ධර්මතාවය අන්න මාතර පුරාම ගහලයි කියලා. ඇත්තටම බෝඩ් වල ගහලයි කියලා කියන. මං කියනවා ඒක තමයි වෙන්න ඕනේ කියලා. කරන කෙනා පේනවද කියලා අහන. ප්‍රසිද්ධ කරන කෙනා මේ ධර්මය මෙතනින් පිට කරන කෙනා පේනවද කියලා. මෙතනින් පිට කරන කෙනා. අන්න එයා කුලය තෝරගත්ත කෙනෙක්. මෛත්‍රී කුලය තෝරගෙන ආව වෙනවා. බ්‍රහ්මදත්ත කුලය තෝරගෙන ආව වෙනවා. මම මතුබුදුන් ගාවට ගිහිල්ලා මම ਸਰව සම්පූර්ණ වෙන විදිය මගේ ඇස් දෙකෙන් දකින්නවා. එහෙමයි. බුදුරු පෙන්නන්නේ එහෙමයි. ਸਰව සම්පූර්ණ වෙන විදිය ඇස් දෙකට පේන්න සලස්සනවා. කවුරු හරි ඇහුවොත් ඒ ਸਰව සම්පූර්ණ වෙන විදිය. ඒ සද්ධර්ම පුණ්ඩීක සූත්‍රය ඇතුළට සහභාගී වුණාන් පස්සේ පෙන්නන දෙයක් මිසක්ක වෙන තැනකදී ඒක පෙන්වන්නේ නැති වෙයි. ඒක ඇතුළටම සහභාගී වී තුන නැත්තම් පෙන්වන්න බෑ. ඉතින් ඒක ජන්මයක් ජන්මයක් පාසා උපද්දවල පෙන්වන්න මහා විඥානා බිබු චන්ද්‍රසූර්ය විමල ප්‍රභාසදී බුදුන් වහන්සේ ගාව ඉඳලා මංජුසී බෝධිසත්ව සද්ධර්ම පුණ්ඩීක සූත්‍රයේ විතරක් දිදී අවිල්ල තියෙන මේ දක්වා. මේ දක්වාම සද්ධර්ම පුණ්ඩීක සූත්‍රයේ විතරක් ඉල්ලන ඉල්ලන බුදු කෙනෙකුට මෙයා දිදී එනවා. ඒ වගේම බුදුන් පහළ වුණාන් පස්සේ මහු ළඟ ඉඳන් සාක්ෂි සපයන අනන්ත කල්ප ගාණක් තිස් ඉඳගෙන තාම ළඟ ඉඳගෙන සාක්ෂි සපයනෝ බුදුවරුන්ට බුද්ධ ශේත්‍රය හදා ගන්න අවශ්‍ය වුණාන් පස්සේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය දෙනවා. මෙයාගේ අතේ තමයි මේක තියෙන්නේ. මංජුශ්‍රීගේ අතේ නිතරම මෙතේ බුදුන් ළඟට එයාට අවස්ථාවක් තියෙනවා. තාම ඒක ළඟා වුණේ නැති වෙන්නේ. මෙන්න ජන්මේ තෝරගන්න කියලා කියනෝ බුදුන් නෙවෙයි මංජුශ්‍රී හොයාගත යුතු වෙන්නේ මහ බෝසතුන් කියලා. මහසත්‍ය හම්බෙන්න කියලා කියන. මහසත්‍ය හම්බෙන්න. ඊට පස්සේ එයා කියාවි ඔබේ විස්තරය කොයිවද තියෙන ස්ථානේ. අවලෝකීතේශර වෙන තැන. ඔන්න මේ මෙතෙන්ට ආපු මංජුසී මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ අවලෝකීතේශර ලෙස පෙනී සිටිනෝ වෙනෝ. ගිජ්ජකූට පර්වතය තුල ඉදිරියට සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ මෛත්‍රී බුදුහාමුදුරුව බුදු විලා සජ්ජායනා කරනකොට අන්න කුලය තෝරගෙන ආපු කෙලවර ඔහු එතන වෙයි. ඊට පස්සේ ඔහුගේ කුලය සිංහ කුලය වෙයි. මෛත්‍රී සිංහ නමින් මංජුසී බෝධිසත්ව ලෞතුරා බුද්ධත්වයට පත් වෙන ඔය පත් වෙන වෙලාවට එයාගේ ළඟ අවලෝකීතේශ්වර කෙනෙක් පහළ වෙලායි. ඒ බුදුන් පහළ වෙන වෙලාවට ඔහුගේ පස්සෙන් ආපු අවලෝකීතේශ්වර පහළ වෙලා ඉන්නේ. එයත් මෙතන ඉන්නේ. එයා තමයි කොච්චර හඬ වැහුවත් කොච්චර හඬ හිර කරත් මේ යුතුයකම කරේ නැත්තම් මගේ ජීවිතෙන් වැඩක් නැහැ කියලා එලේ යුතුයකම කරන්නේ. මේ හඬ හිර වෙන බව දැන දැනත් එය කුමන හෝ විදියකින් පිට කරන්න උත්සාහ කරා. මිනිස්සුන්ට කොච්චර කිව්වත් ගහපිය එයාපෝට් වල ගහපිය බෝඩ් වල ගහපිය රෝහල්වල දාපිය සද්ධර්ම කුණ්ඩික සූත්‍රයේ වාට්ටු තුල කොරන්න පණ නැතිවි. නමුත් අර දරුවා කරනෝවේ. එක දරුවෙක් ඇවිල්ලා කරනෝවේ. එයා තේරුම් අරගෙන කරනෝවේ. මට මේක කරේ නැත්තම් ජීවිතයක් නැහැ කියලා ජීවිතේ කැප කරලා කරනෝවේ. මහසත් මෛත්‍රියගේ ගාවට එනවනම් ඉතින් ජීවිතේ කැප කරන් ඇවිල්ලිවිල්ලා මේ අවසාන අධියරේ මෙතන හම්බ වෙලා තියෙන්නේ මෙතන වරද්ද ගත්තොත් කෙලව ගන්නවයි කියලා හරියට වැඩ කළ යුතුයි. බොහෝ කට්ටියක් මං සිලෙක්ට් කරන්න නැති වෙනවා. පිරිවරක් අවශ්‍යද කියලා අහන. පිරිවරක් අවශ්‍යද? පිරිවර කියලා කියන්නේ අහන කට්ටියන්ට වෙන්න. පිරිවර කියන්නේ ඒ කට්ටියන්ට. රෙකෝඩින් නැත්තම් ශ්‍රාවකයෝ අවශ්‍ය වෙන්න. රෙකෝඩින් තිබුණ නැත්තම් ශ්‍රාවකයෝ අවශ්‍ය වෙන්න. ඒ කියන්නේ මං හැරුණකොට මෙයයිගෙන් අහගන්න. මට හරි වදයක් මේ පැය ගණන් මාත් එක්ක කතා කරන්න ඉන්න එපා අනරයගෙන් අහගන්න මෙයයිගෙන් අහගන්න. එහෙම මේ වත්කම් කාටවක් අ බෙදලා දෙන්න අවශ්‍යතාවයක් නැති වෙනවා. මෙතන හඬ රෙකෝඩ් වෙනවා. පැහැදිලි. මෙතන හඬ රෙකෝඩ් වෙනවා. ඒ හඬ අහලා
මම බුද්ධ පුත්‍රයෙක්ද කුල පුත්‍රයෙක්ද නැත්තම් මේවා කිසිවත් තේරෙන්නේ නැති පොරද්ද කියලා අහලා ඉවරලා තේරුම් ගතියි. අහලා අර මම මේ මේයි අග්‍රසාවකේ කිව්ව වචනේ විතරයි ඔළුවේ තිබිලා තියෙන්නේ. එකෙකුට අවසානෙට බුදුන්ගේ කතා බුදුවරුන්ගේ කතා ඇදලා ගත්තයින් පස්සේ ඒව බොරුවේ කියන ගත්ත වෙනව මු මෙහෙ ඉඳගෙන. මෙතනින් ඉවරයි කියන කතාවක් කියන ගත්ත වෙනව මෙහෙ ඉඳගෙන. දොරටුව නිසා කිව්වා මිසක්ක නැත්තම් ඉතින් උඹලට කලින් කට්ටිය කිව්වෙත් ওই ටිකම වෙයි. උඹලට කලින් කට්ටිය කිව්වෙත් මෙතනින් ඉවරයි කියන එකක් වෙයි. නමුත් කුලයක් ඇතුළට සම්ප්‍රාප්ති වෙන කට්ටියන්ට කියන්නේ කුලයක් ඇතුළට ශාක්‍ය කුලය ඇතුළට සම්ප්‍රාප්ති වෙච්ච කට්ටියන්ට කිව්වේ ඉවර වුණේ මම විතරයි කියලා. උඹලා උඹලා තාම ඉවරුන්නේ නැහැ කියලා නැත්තම් මගේ පස්සෙන් එන්න අවල් එකට. උඹලා තාම ඉවරුන්නේ නැහැ කියලා කියනවා. මෛත්‍රී බුදුහාමුදුරට බෝධිසත්වෙන්ට කිව්වේ ඒ ටික වෙයි. එතකොට කුලය හදම් බුදු වෙන්න යන කාලය තමන්ගේ කුලය හදම් බුදු වෙන්න යන කාලය ඒක හිතා ගන්න බැරි දුරකින් තියෙන එකක් වෙන. එයා පසුපසින් යන කාලය පිදුම් තියෙන කාලය මංජසී බෝධිසත්වෙන්ගේ පිදුම් කාලය විතරක් කිව්ව වෙන කට්ටියන්ට. පිදුම් කාලය සූත්‍රය ප්‍රධානය කරපු කාලය මංජසී වෙන්න යන කෙනාට මෙහෙ එයාට බැරි වුණේ සූත්‍රය ප්‍රධානය කරගන්න වෙනව විතරයි. ඔහුට බැරි වුණේ ඒක විතරයි. නමුත් මහසත් සිංහ බුදු වෙන වෙලාවට මෛත්‍රී සිංහ නමින් මං කියනවා අර පුදා ගන්න බැරි වෙච්ච වේදනාව තිබිච්ච පුත්‍රයා අන්න අතන අවලෝකීතේශර වෙනමයි කියලා. පිළිවලින් යනවා නම් එහෙම වෙනවා. නැත්තම් අහනවා නම් සද්ධර්ම පුණ්ඩික සූත්‍රය කට්ටිය ඒ වගේම මේ සමස්ත දේශනාවත් අහනවා නම් කට්ටිය ඔබත් යම් කුලයක බුදු වෙන්න ප්‍රාර්ථනා කරගත්ත වෙලාව තථාගත කෙනෙක් ඔබට පෙන්වලා තියෙනවා. ඔබත් සාරිපුත්‍ර වෙලා තිබිච්ච කාලය හිටපු කාලය අනන්ත අප්‍රමාණ වෙනවා. මෙතෙන්ට ඇවිල්ලා තියෙන බුදුන් පුදන්න නොවේ. මෙතන ඉන්න බුදුවරයෙක් නොවේ. මෙතන ඉන්නේ බරපතලම කෙනෙක් වෙන. තථාගත කෙනෙකුට අභිමුව වෙලා කල්පයක් පුරා නිඳා අපහාස කරන එකේ ආනිසන්ත කොච්චරේ මෛත්‍රිය. ඒක නම් හිතා ගන්න බෑ කියලා කියනවා. නමුත් මේ මහසත්ත්වය ඇවිල්ලා ශේස්ත්‍රය නිර්මාණය කරන්න ලෑස්ති වෙනකොට එතන ගිහිල්ලා එතන බුදු වෙලා එයාට අපහස නිඳා අපහාස එක වචනයක් කර අර කල්පේ අපරාධවලට සමානයි කියලා කියනවා. එක වචනකින්. එතකොට මහසත්ත්වය මිනිස්සු ඇසුරු කිරීම ඉතාමත් අල්ප වශයෙන් කළ යුතු වෙනව මෙතන. පස්සේ කතාව ප්‍රචලිත වෙනවා. වීසපත එකක් වෙනවා. කිසිවෙකුට 180 නැතුව මේ ලෝකේ ජීවත් වෙන්න දෙන්නේ නැති වෙයි. වසර 30ක් ඇතුළත මුළු ලෝකෙම 180ට සපත් කර. දැම් මැරෙන එකත් 180ට ගන්න වෙයි. එහෙම දෙයක් තියෙනවා. දැම් මැරෙන එකත් 180ට ගන්න වෙයි. මහ බෝධිසත්වෙන්ට අවශ්‍ය නැති වෙන ඔය පිරිවරක් පින්නන්න. හඬරේ කූට්ටි. පිරිවර වැඩ කරන්නේ. දැන් ඔය හිටවල නිවන් දැක්කුවන් පස්සේ ඔකුන් කර උඩ නගින ඕනේ මහ බෝධිසත්වෙනි. හිටවල නිවන් දැක්කන් පස්සේ කර උඩ නගින උන් මෙතනින් බුදු වෙලා අවසන් වෙන ඕක කරන්න එපා. දොරටුව පස්සේ අපි එළියට ගමු. දැන් අපි කට්ටිය මරමු. අන්න එහෙම කට්ටිය ලෑස්තිලා ඉන්න ලෝකේ. කට්ටිය මරමු අපි. සම්මුල ඝාතනය කරමු. විනාශ කරමු. මුන් මරමු. මරන්න මාරය ලෑස්තිලා ඉන්න ලෝකේ පුරාම. දැන් අර 2019 දී COVID-19 තිබුණ නැති වෙයි. 19 එන්න බොහෝ හේතු සකසුරුවම් වෙලා තියෙනවා. මගේ දොරටුව කට්ටි අරගෙන මට සද්දාව පෙන්වන්නේ නැතුව මුන් බුදු වෙලා මට ගහගෙන ගියා වෙන්න. ඔක්කොම 3, 6, 9 කියලා එකක් දාගෙන මගේ කර උඩ නගින්න ආවෙනවා. දැන් මේක සංකේතයක්. අපි අවලෝකීතේශර කියලා නම දාගන්නේ. අපි දාගන්නවා තව බෝසත්තුරු ඉන්නවා. අපි දාගන්නවා විමල කීර්ති කියලා. බුදු අම්මේ නිර්දේශයේ තියෙනව පළල. විමල කීර්ති නිර්දේශය. ඒක හරි පළල් සූත්‍රයක්. මං කියනවා ඒ විමල කීර්ති කියන හිඟන්නටත් මෙහෙ එන්න කියලා කියපන් කියලා කියන. විමල කීර්ති කියන හිඟන්නටත් මෙහෙ එන්න කියලා කියපන් කියලා. නම දාගෙන ඉන්නවා කවුරු හරි. අවලෝකීතේශර දෙවෙනි කරන කවුරු හරි නම දාගෙන ඉන්නවා.